කැඳලි YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාට අද මම අරගෙන ඇවිල්ලා තියෙනවා photos edit කරන්න හොඳ සුපිරිම software එකක්. අතරම මේ software එක Photoshop use කරන්න ඔයාට වැඩිය දැනුමක් නැත්නම් එතකොට Photoshop අමාරු නම් මේ software එකෙන් ඔයාට easily ඔයාට උන ගන්න photos edit කරන්න පුළුවන්. ඔයා photographer කෙනෙක් නම් ඒකෙත් තියෙනවා ඔයාට Photoshop වලම තියෙන features ඒ මම අද ඔයගලන්ට ඉන්ට්‍රඩියුස් කරලා දෙන software එකේ තියෙනවා. ඉතින් මේ software එකේ නම තමයි Affinity Photo. මේ software එක ඔයාට ගන්න පුළුවන් ඔයා Windows user කෙනෙක් නම් Windows වලට හරින විදිහට තියෙනවා. ඒ වගේම තමයි ඔයා Mac user කෙනෙක් නම් Apple computers වල හරින විදිහට මේ software එක design කරලා තියෙනවා. ඒ වගේම ඔයා Android හරියේ iOS user කෙනෙක් නම් ඒ විදිහට apps ඒකලෝ develop කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ software එකකින් අපිට කරගන්න පුළුවන් මොනවද? එතකොට මේ software එක අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියන දේ තමයි mac_torrent download කියන website එක. ඔයාලට link එක පහල description එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා ඔයා mac user කෙනෙක් නම් ඔයාගේ torrent එක හා ඒ file එක download කරන්න install කරගන්න. මොකද ඒ website එකේ තියෙන තරගර crack කරපු softwares තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඔයාලා install කරගන්න පුළුවන්. මේ විදිහට ඔයා install කරගත්ත Affinity Photo කියන software එක open කරගන්න. මේක open වෙන්නේ Photoshop open වෙනා වගේම පොඩක් අමුතු ගතියර තමයි open වෙන්නේ. මේගොල්ලෝ කැමති photos ටිකක් import කරගන්න. මොකද අපිට පුළුවන් මේ photos වලට එක එක filters, effects තොර මේ software එකේ තියෙන tools use කරලා බලන්න මොකන්ද අපිට කරන්න පුළුවන් කියලා. මේකේ මෙතන show margins, එතකොට මෙතන window නැත්නම් view එක. view එකේ තියෙන අපිට මෙතන active කරගන්න පුළුවන්. එතකොට මෙතන මෙතන left side එකේ තියෙන tools අපිට ඔක්කොම අයින් කරලා ඔයාලට ඕන tools ටික විතරක් මෙතන දාගන්න පුළුවන්. ඒක ඔක්කොම adjust කරන නම් මෙතන උඩ තියෙන range කියන එකේ studio, එතකොට rulers අනේ tools තමයි මෙතනට අපිට mainly ඕන වෙන්නේ. මම අපිට ඕන විදිහට අතන customize කරගන්න ලේසි. මොකද ඔයා එක එක පුද්ගලයන්ට හැමෝම use කරන විදිහ වෙනස්, හැමෝම software එක තියෙන බලන විදිහ වෙනස්. ඒ හින්දා තමන්ට කැමති විදිහට මෙතන paint tool එක උඩට එන්නද, එහෙම නැත්නම් pencil tool එක පල්ලෙහාට එන්නද, ඔයා කැමති විදිහකට මේක adjust කරගන්න පුළුවන්. ආ Photoshop user කෙනෙක් නම් ඔයාගේ Photoshop එකේ ඔයාලට මතක ඇති මෙතන left side right side එකේ තියෙන layer channel, එතකොට activity අන්න ඒ වගේ features ටිකක් තියෙනවා. අන්න ඒ features මේ Affinity Photo කියන software එකෙත් ඔයගලන්ට බලන්න පුළුවන්. මේක ලොකු වෙනසක් නෑ. softwares දෙකම same features යන්නේ. Photoshop use කරලා Affinity Photo use කරා කියලා ඔයාලට ඒක නොකොඩ වෙනසක් තේරෙන්නේ නැහැ. ඔයා normal use කරන විදිහම use කරන්න පුළුවන් Affinity Photo කියන software එකත්. මේකත් ඔයාලට color grading, එතකොට pro editing, HDR merging, panorama stretching, focus striking, professional reach touching, modeling photography කරනවා නම්, එහෙම නැත්නම් nature photos, wildlife ඒව කරනවා නම් ඔයාලට පුළුවන් retouch කරගන්න ඔය photos. ඒ වගේම ආටිස්ට් ඩිජිටල් පේන්ටින් සබ්ජෙක්ට් එකට ගොඩක් ඉන්ට්‍රස්ට් නම් ඔයාලට පුළුවන් ඒ පේන්ටින් වැඩ ටික ඔක්කොම කරගන්න. 360 ෆොටෝස් මේකෙන් එඩිට් කරන්න පුළුවන්. මල්ටි ලේයර්ඩ් කම්පොසිෂන්ස් තියෙනවා. මේකේ රීටච්ින් ටූල්ස් කියලා කිව්වහම මේකේ තියෙනවා ක්ලෝන් ටූල් එක, ඩොජ් බර්න්, එතකොට රිකලරින්, ඉම්පේන්ටින්, ලිකුවිෆයි, ෆ්‍රීකවෙන්සි සෙපරේෂන්, හීලින් ටූල්ස් මේ වගේ ගොඩක් ෆීචර්ස් මේකේ තියෙනවා. මේක අතන සුපිරිම ෆීචර් එක තියෙන එක මම ඕල්ලා තව ටිකින් කියලා දෙනවා. මොකක්ද ඒ ෆීචර් එක කියලා. Photoshop Affinity Photo Photoshop වල අලුත් නම් ඒ ප්‍රශ්න වෙනවා. Affinity Photo කියන ඉන්ස්ටෝල් කරගෙන යූස් කරලා බලන්න. ඔයාලට පුළුවන් Photoshop එකේ PSD files, ඒ කියන්නේ Photoshop අපි සේව් කරන files මේකට directly import කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකෙන් උඩ කරගන්න easy එක. මේක එක එක persona කියලා කියන්නේ filters වගේ. liquify persona කියන එකෙන් අපිට පුළුවන් photo එක liquify විදියට හදාගන්න. ඊට පස්සේ tone mapping persona තියෙනවා. color grading persona,
ඒවගේ එක එක ෆීචස් තින ඉවන් අපිපුලුවන් කල ග්‍රේඩින්නේ වගේ දෙවල් කරගන්න. මම මෙතන ඔයගොල්ලන්ට කියදෙන්නේ මේ ඇෆිනිටි ෆොටෝස්වල තියෙන බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක විතරයි. ඔය මේක යූස් කරන්න ගත්තොත් ඔයාලට තේරෙයි මේකේ මම කීනවට වඩා ගොඩක් දේවල් මේකින් ඔයාලට කරගන්න පුළුවන් කියලා. මොකද මේකේ තියෙන ෆීචර්ස් එහෙම විනාඩි 12කින් මට එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. ඒ වගේම තමයි ඇෆිනිටි ෆොටෝ යූස් කරන්න ඔයාලට අපහසුයි වගේ නම් ඇෆිනිටි ෆොටෝ ඒගොල්ලන්ට තියෙන ඔෆිෂියල් YouTube channel එක. ඔයාලට පුළුවන් ඒ channel එකට ගිහිල්ලා උනන් ටියුටෝරියල්ස් බලලා ඉගෙන ගන්න. මේක ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. Photoshop වගේම ගොඩක් දේවල් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. සෝ මෙදින crop tool එක crop tool එකෙන් අපිට පුළුවන් photos crop කරගන්න. Photoshop use කරනවා. Photoshop එකෙන් crop කරලා ඇති. Photoshop අමාරු කියලා හිතන ඕන කෙනෙක්ට පුළුවන් මේ Affinity Photo කියන එක install කරගන්න. මේ Affinity Photo කියන එක install කරගන්න ඉතාමත් easily. ආඩ ෆොටෝෂොප් එක කරගන්න බැරි වෙච්ච දේවල් මේක කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට ආඩ ඇෆිනිටි ෆොටෝ එකේ බැරි ඒත් ෆොටෝෂොප් එක කරන්න පුළුවන්. එහෙම දෙවලුත් තියෙන්න පුළුවන්. හරි, මේක තමයි සුපිරිම ට්‍රික් එක. මෙන්න මේ ෆොටෝ එකේදී මම ඉම්පෝට් කරලා දෙනවා හොබිට් එකේ ෆොටෝ එකක්. මේ ෆොටෝ එකේ මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද මේකේ මෙතන මායා යෂ්ටියක් වේගක් තියෙනවා. අන්න ඒකේ උඩ කොටස රිමූව් කරන්න පුළුවන් ටූල් එකක් මෙන්න මේකේ තියෙනවා. ඒක තමයි හීල් ටූල් එක කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒ හීලි ටූල යූස් කරලා වාට පුළුවන් ෆොටෝ එකේ තියෙන වාට අවශ්‍ය නැති කොටස් ඉවත් කරගන්න. දැන් මේ විදිහට ඒ ටූල් එක ක්ලික් කරලා වාට ඕන කොටස මෙහෙම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ ජස්ට් නිකම්ම එක නැති වෙනවා. මේ ෆොටෝ එක නැති වෙනවා. ඊට පස්සේ වාට පුළුවන් ෆොටෝස් දෙකක් දෙක කරගන්න. ෆොටෝස් ලේයර්ස් දෙකකට ගන්න. ලෙක් දෙකකට අරගෙන එක ෆොටෝ එක මේ විදිහට රිමූව් කරන්න. රිමූව් කළා කලින් තිබ්බ ෆොටෝ එක ටික් කරලා ෆොටෝස් දෙක ස්විච් කර කර බලන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් වෙනස මොකක්ද කියලා. මේක අතර ෆොටෝ එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ෆොටෝ එකේ වයිට් බෑක්ග්‍රවුන්ඩ් එකත් එක්ක එන්න විදිහට නෙමෙයි රිමූව් වෙන්නේ. මේක වෙනම ලේයර් එකක් රිමූව් කරන විදිහට තමයි රිමූව් වෙන්නේ. මේකෙන් කිසිම ෆොටෝ එකකට බාධාක් වෙන්නේ නැහැ. ඔය වැඩිය මේක ස්ප්‍රෙඩ් කරන්න එපා. ඔයා ෆොටෝ ඔයාට අවශ්‍ය කොටස විතරක් සිලෙක්ට් කරන්න. මොකද හැමතැනම ස්ප්‍රෙඩ් කරොත් හීලින් ටූල් එක මේ සොෆ්ට්වෙයාර් එක හදලා දෙන විදිහට ඒක පොඩි පොඩි වෙනස්කම් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. මේ ටූල් එක මම හිතන ඔයගොල්ලෝ ගොඩ දෙනෙක්ට යූස්ෆුල් වෙයි. මොකද ඔයගොල්ලෝ ෆොටෝස් ගත්තාම පිටිපස්සේ තව මිනිස්සු ඉන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ඕන් නැති දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අයින් කරගන්න මේ ටූල් එක ඉතාමත් ප්‍රයෝජනවත්. ආගේ මූණේ ඇත්තම කිව්ව කුරුලෑ ඒ වගේ ස්කාස් තියෙනවා නම් ඒ දේවල් වුණත් මේ ටූල් එක යූස් කරලා රිමූව් කරගන්න පුළුවන්. බලන්න මෙන්න මේ ෆොටෝ එකෙන් මම ඔයගොල්ලන්ට ඒක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේ ටූල් එක වැඩිය ස්ප්‍රෙඩ් කරන්න බම්ම කියලා කිව්වා. ඒ මොකද එහෙම ස්ප්‍රෙඩ් කරොත් එහෙම ෆොටෝ එක ඇදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රෙච් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන දෙන ඉඩකඩ ගොඩක් වැඩි. දැන් ඔයාලට පේනේ මම මේකේ පෙන්වලා තියෙන ෆොටෝස් එකම මෙහෙම මං හීල් කරන්න කලින් තිබ්බ විදියයි. හීල් කරාට පස්සේ තියෙන විදිය ඔයාලට පෙන්වලා දෙනවා. ඔයාලට තේරෙයි මේ සොෆ්ට් ටැගින් අපිට කරගන්න පුළුවන් දේ. අතර මේ දේවල් ෆොටෝෂොප් වෙනුත් පුළුවන්. මං කියන්නේ මේක ෆොටෝෂොප් යූස් කරන අමාරුයි කියලා හිතන කෙනෙක්ට මේක යූස් කරලා බලන්න. මේක අතර මෙච්චර අමාරු නැති සොෆ්ට් එකක්. මේක යූසර් කස්ටමයිසබල් ඇන්ඩ් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට තමයි මේ සොෆ්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට යූස් කරලා බලන්න පුළුවන්. බ්ලැක් ඇන්ඩ් වයිට් කලර් ග්‍රේඩින් කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. එක එක ෆිල්ටර්ස් යූස් කරලා ගන්නට. ඉතින් මේ සොෆ්ට් එක ඔයාලා යූස් කරලා බලන්න. යූස් කරලා මට කමෙන්ට් කරන්න කොහොමද මේ සොෆ්ට් එක අමාරුයිද? එතකොට ෆොටෝෂොප් ද හොඳ? ෆොටෝෂොප් හොඳයි. මං කියන්නේ මේ සොෆ්ට් එක ගැන ඔයාලා ෆීඩ්බැක් එකක් දෙන්න. ඉතින් thank you.